කල්දානවා ආයි මැතිවරණ නෑ කියලා සමහරු විශේෂම ආණ්ඩු අයහෙම කිව්වා අපිට මතකයි. ඇැබේ අපි නිදහස්ස ජනතා සභාවිදියට ඉතාම පැහැදිලි ෆර්ම් ඩිසිෂන්යක හිටියා මේ මැතිවරණ කල්දාන්න අපි ඉට දෙන්නේ නැහැ කියලා. අපි තවමත්ති ඒ මතේ ඒ අනු අපි මේක සඳහා කළ හැකි කළ යුතු ප්‍රජාතන්ත්‍රීය, ක්‍රියාමාර්ග රාශියක් ගත්තා තමුන් වහන්සල දන්නවා එක පැත්තකින් අපි සියලුම විපක්ෂපක්ෂ පක්ෂ විසිතුනක් එකතු කරලා මැතුවන කොමසාරිස්වරයා අමතල සන්දේශයක් බාරදුන්නා මේ මැතිවරණය අනිවාර්යෙන් නිශ්චිත කාලය තුළ තැබිය යුතුයි කියලා. ඉළඟට අපි මේ පාර්ලිමේන්තුවෙෙත් ඉතාමත්ම ශක්තිමත් මතවාදයක් විදිහයට ඉදිරිපත් කළා. තුන්වෙනුව අධිකරණයටත් දැන් අපේ ගරු ජල් පිරිස්. මැත්තුමා ප්‍රධාන කණ්ඩායමක් අධිකරණේ රිට්ාක්ඥාවක් ලබා ගැනීම සඳහත් අයුම් පත්ත්‍රයක් බාරදීල තියෙනවා. මේ අනුව අපි දන්නවා මැතිවරණ සඳහා මැතිවරණය කල්දැමීම සඳහා සමහරු දරපු උත්සාහ ඉතාම වේගෙන් පරාජයට පත්වෙමින් තියෙනවායි කියලා තමයි අපේ නිරීක්ෂණය. අපි බලමුහෙම උනාට සමහාර අය කල්පනා කරනවා වන්නඩ පුළුවන් නෑම එක කෝම හරි කල්දානක නොමිනේෂන්, රගෙන ඉට පසෙ කල්දානො ආදි වශයෙන් නොයෙක් සාකච්ඡා තියෙන්ෙන පුළුවන් ඇවැ අපි විශ්වාස කරනවාසහ අපි මෙරටේ ජනතාවට කියනවා. මෙරටේ ජනතාවගේ පරමාධිපත්යේ අයිතියට ඇතුළත් එක වැදගත් කාරණයක් තමයි චන්ද බලය. මේ චන්ද බලය ඔවුන්ට ලබාදීීම ඉතාම අවශ්‍යයි මොකද මේරටේ විශාල විකෘතියක් සිදුවනා පහුගේ කාලේ. ඒක න්නේ හැටනම ලක්ෂයක් චන්දදීපු ජනාධීපතිවරයා. දරගිය ඒකාලි හිටපු ආ්ඩු හතරක් මාරුණ රටේ විශාල ආර්ථික අර්බූධයක් ඇතිවුණ. එනිසා මේ රටම ශපල් වෙලාති රටම හෙල්ලිලා හිලා ඇනිලාගිහිල්ලතින්. එතකොට මේක ඇතුළේ මේ අලකලංචය ඇතුළේ ගමේ භාෂාවෙන් කියනවන මේක ඇතුළේ ප්‍රණනි විික්‍රමවිසිඳ මැත්තුමා ජනාධිපතිවරය වශයෙන් පත් වුණනා. ප පහුගේ මහම ඇතිවරණ විශාල වශයෙන්. පසුසර විසි වෙච්ච්ක්ෂක තුමා හිටියේ. නමු එතුමා ජනාධිපති වුණනා. දීද එනිසා මේ රටේ සමහරුවතර කල්පනාවක්කාවා මේ රට නැවත ඉතාමත්ම නිච්චිතවම රනි වික්‍රමසිනු මැත්තුමාටත් ඒවගේම ඒ ආණ්ඩුවම හිටපු සමහර කණ්ඩායමක් අතට නැවත බලය ලැබුණ කියලා. නමුත් මම හිතන්නේ මේ රටේ විශාල විකෘතියක් සමාජය තුල නිර්මාණය වුණා මේගත් එක්ක. ඇතටම දැන් මූලික වශයෙන් වෙච්ච හැම දෙයක්ම විකෘතිනය විවස්ථාවට අනුව පත්තවෙච ජනාධිපතිවරයට ඔහුගේ වැඩකටයුතු කරගන යන්න බැරුුණ. ඒක යනුව ඔහට යන්ඩුන මේ ඔක්කෝ මෙතක් කල් කවදක්ත් වෙච්ච ඇත දෙදවල්ම විකරති. ඊළඟට. ඊට ස්සල්ලා මහමැතිවරණේදී ආසනයක් වත් දිනන්ට ැරිවෙච්ච පුද්ගලේ ජනාධිපති වුණා. මේකත් ඇත්තටම සාමාන්‍ය තත්වය යටතේ ගත්ත හමටික් වෙනස් එක. මේ වගේ හින්දා මේ රටේ ජනතාවගේෙන් අපි විමසන්න ඕන ජනතාව විශ්වාස කරන තත්ත්වය මොක්ද කියෙන. ඒක නිසා අපි මේ මැතිවරණට කැමැති වෙන්නේ නැතම් අපි ඒවගේම මෙතන තව ප්‍රශ්නයක් තියෙනවා. මේ රටේ ජනතාව පහුගේ අවුදු හැත්තතුනක නිදහස් කාලය තුළ නැත්තම් අපි අතලි සටින් පස්සේ ලැබිච්ච කාලය තුළ විධ දේශපාලන අධදැකීම් ලබලතියනවා විධ රැවටීම්බලට භාජනය වෙලා තිෙනු. අපි විශ්වාස කරනවා මේ දේශපාලන ප්‍රශ්නය පොහොම පැහැදිලිවා ආමන්තරණය කරන්න ඕන තැනට අපි ඇවිල්ල තිේෙනවා.ි ඉදහස ජනතා සභා විදියට වෙනම කණ්ඩායමක් විදිට ආවිත්. මේ රටේ දේශපාලනයට ආපුූ යම් කිසි අ වෘතීයමය වශයෙන් වෙනත් තලවල සාර්ථක ජීවිත ගත කරන්න පුළුවන්කම තියෙද්දී දේශපාලනටනක. ඉතාම වැදගත් වෙන කිසිම දෙයක් කරන්න නැතුව දේශපාලනටනය එකකට වඩා. එනිසා අපි විශ්වාස කරනවා මේ රටේ මෙරට ප්‍රතිපත්ති නීති ීරණ ගැනීමේ සේශ්‍රය තුළ තමයි වැටි ලතියෙන්නේ. රටේ ඉංජනේරුව ගත්තත් දොස්තරෝරු ගත්තත් උෘතිකයෝ ගත්තත්. ඒ හැම දෙනාම ඉතාම හොඳ මට්ටම මෙෙන් ජාතින්තර මටමෙන් ඉසර හට යද්දී. අපේ රටේ ප්‍රතිපත්ති තීරණගත්තාය නීති පිලිබඳ තීරණ ගත්තය වැටි ලතියරෝ. ඒ නිසා තමයි රට වැටුනේ. රටවැටනේ රටේ හොඳ ජනතාවක් නැති නිසානෙමයි රටවැටුනේ රට හොඳ ෘතිය පදනවක් නැද නිසාසෙමයි රට වැටුනේ රටේ නිර්මාණ ශී පුදගලුවේ නැති නිසා ෙයි රට වැටනේ ප්‍රතිපත්ති සේෂත්‍රයේ සහ නීති සේශ්‍රයේ ඒවෘතිීයභාවේ නැතිවෙච්ච නිසා ඒ පවුල් කීපයක් තම තමන්ගේ අ බුක්තියට සවිකරගෙන ඒක ඇතරම ජනතාවක චන්දෙන් තමයි හුඟ කයාවේ. නමුත් ජනතාවට විවිධ විදිහේ යෝජනා ඉදිරිපත් කරලා රටේ අයිතිය ද්ගලික වශයෙන් කීපදනෙ පවුල් කීපයක් අත්පත් කර ගැනීම නිසා තමයි ඒ ප්‍රතිපත්තිශේශ්‍රයේ බරපතල අඥාන තැනකට නැත්තම් බොහොම මුක්ද තැනකට ගිය. දේ නිසා ලෝක ඉන්දියාව අවට ලොක්කොමිස්ස හට ද අපි පස්සට ගියා මොකද මේ හිටපු නායකය නායකෝදි හැ බලපු හාම. රටකට මීට වඩා හොඳ ඉරණමක් අත්වෙන්නේ නෑ මේ හුඟක් අය ඉතාමත්ම මිත්‍ය අදෘෂ්ටිකය. ඉතියාදු ස්ටි පස්සෙ ගියාය ඒවගේම කිසිම තාර්කිික පදනමකින් වැඩ කරන්නේ නැති අය. ඒවගේම සමහරු විශාල වශයෙන් අල්ලස දූෂණය සහ විවිධ අර ජාතික ධනය කොල්ල කෑම්මෝල්ට සම්න්ධවෙච්ච යිති මේවාගේ පිරිසක් රටක් පාලනය කර පුහම රට යන්න පුුව තනතමයිම මේ වැටලද අපි මේක එලියට යන්න ඕන මේක ලියට යන්න පුුවන් ඇැයි මම මෙරටේ ජනතාවට යෝජනා කරන්නේ. මේකෙන් එදිහයට ෑම සඳහා කියලා. ඉතාමත්ම සංකීරණ තත්ත්වයක් හමුවේ සරල තීරණ ගණ්ඩ එපා අපිට පේනවා සමහරු සමහර කණ්ඩායම් පසු පසේ යනෝ. ඒක බොහොම සරල විදිහට අරගොල්ලොත් වැරදි කරා මේ ගොල්ලොත් වැරදි කරා ඒ නිසා වැරදි කරපු නැතිකට්ටියක් ඉන්නවා කියලා හිතලා සමහර වෙලාට බොහෝ පිරිිපසේ යනවා. බේ අපි විශ්වාස කරනවා මේ ඉතාම බුද්ධිමත්ව. කල්පනා කරලා ගන්නවඕන තීරණයක් මේ රටේ ප්‍රජාතන්ත්‍රවාදයක්ත් ඒවගේම මේ නිදහස් ආර්ථික ක්‍රමයක්. මේ දෙක බෙන්ච් මාක විදදි තීරවා මේක රැෙන් ඕන නිස අපි නිදහස ජනත සබා බොහොම පහැදිලව කියනවා. අපි රටේ ප්‍රජාතන්ත්‍රවාදයයි නිදහස් ආර්ථිකයයි. එම නැත්තම් මේ වෙනඳ පල ආර්ථිකයයි, ප්‍රජාතන්ත්‍රවාදයයි දෙක අපි ශක්තිමත්ව ඉදුරියට ගෙනියෙනවා ආරක්ෂා කරනවා. එහෙම නැතුව මේ සිිස්ටම් චෙන්න්ච් කියලා. ්‍රජාත්‍රවාදයත් නැති කරලා සිිටම් චන්ස් කියලා මේ විවෘර්ධ වෙලඳ පලාාපෘතිත් නැති කරලා.කාගේ හරියටතට මේ පත්කරනවානම් ඒක හරියට අර පවුල් දේශපාලනයට පත්කරා වගේම එකත් තමයි පක්ෂ දේශපාලනයට යටත් කරන එක. එහෙම රටවල් තියනවා. නිසා අපි විශ්වාස කරනවා පවුල් දේශපාල ප්‍රජාතත්‍රවාදයයි නිහස් වරඳ පලයි යකත් කරන්න දෙන්න හොදත් නෑ. ඒවගේම මධ්‍යයගත පක්ෂ යාත්‍රනයට ඒක යටත් කරන්න දෙන්න හොදත් නෑන්. අපි මේ දෙකම මැද්දේ. ඉතාම ශක්තිමත් ප්‍රජාතන්ත්‍රී අවකාශයක් නිර්මාණය කරන්න ඕන මේරටේ ජනතාවතෙක්.